සුබ දවසක් හැමෝටම. අද අපි කතා කරන්න යන්නේ අලුත් මෙතඩ්ඩක් ගැන. ඒක මම හඳුන්වන්නේ 3 කෝනර්ස් කියලා. ඔයගොල්ලන්ට පේනවා දැන් මේ ස්ක්‍රීන් එකේ තියෙනවා කාණ්ඩ තුනකට වෙන් කරලා රුලට් වීල් එක. මෙතන ගත්තොත් 1 2 3. එතකොට ගෲප් 1 එක ගත්තොත් 26 අංක 26 ඉඳලා අංක 14 වෙනකම් තියෙන මේ නම්බර්ස් ටික තමයි ගෲප් 1 එකට ආයත් වෙන්නේ. එතකොට ගෲප් 2 එක ගත්තොත් මේ අංක 20 ඉඳලා 36 වෙනකම් තියෙන මේ අංක ටික ආයත් වෙන්නේ ගෲප් 2 එකට. ගෲප් 3 එක ගත්තොත් බිඳුව ඉඳලා අංක 13 වෙනකම් තියෙන නම්බර්ස් ටික ආයත් වෙන්නේ ගෲප් 3 එකට. එතකොට අපි ගෲප් 3කට බෙදලා තින්නේ මේ යුරෝපියන් රුලට් වීල් එක. ඉතින් අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. දැන් මේ තියෙන්නේ අපේ ෂීට් එක. මේක තමයි අපේ ඇනලයිසින් ෂීට් එක. මෙතන තමයි අපි නම්බර්ස් ටික එන්ටර් කරගෙන යන්න ඕන. මේ තියෙන්නේ 1 2 3 කියලා මං ගහලා තින්නේ නම්බර්ස්. ඒතුන මෙතන තමයි රුලට් වීල් එකේ වැටෙන අංක ටික අපි එන්ටර් කරන්න ඕන. එතකොට මෙතනදී අපිට බලා ගන්න පුළුවන් මොන ගෲප් එකකටද මෙතන වැටෙන අංක අයත් වෙන්නේ කියලා. එතකොට අපිට අපි ඇනලයිස් කරගෙන දැන් අද කතා කරන මෙතඩ් එකේදී අපිට මේ ගෲප් එක තමයි අදාළ වෙන්නේ. මේ නම්බර්ස් ටික එන්ටර් කරන ගමන් මේ ගෲප් එක තමයි අපි ට්‍රැක් එකේ යන්නේ. ඉතින් මෙතන තියෙන්නේ 3 කෝනර්ස් මෙතඩ් එක. මෙතන 4 කෝනර්ස් මෙතඩ් එකක් කියලා තියෙනවා. මේක ගැන අපි ඉස්සෙල්ලා මේක කතා කරලා මේක ගැන ඉදිරියේදී කතා කරමු. එතකොට මෙතන අපිට සමහර එක හදාගන්න පුළුවන් කොච්චරක් වින්ද කොච්චරක් ලොස්ද කියන එකත් අපිට හදාගන්න පුළුවන්. හරි, එතකොට දැන් අද දවසේ අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. ඉතින් ඒකට අපි රුලට් වීල් එකට යන් අපිට ඒක ප්‍රැග්මැටික් වීල්ස් වල ගහන්නත් පුළුවන්, ඔටෝ රුලට්ස් වල ගහන්නත් පුළුවන්. අපි ඉස්සල්ලාම බලමු ප්‍රැග්මැටික් වීල් එක කොහොමද වෙන්නේ කියලා මේ මෙතඩ් එක. ඉතින් අද දවසේ මම සෙල්ලම් කරන්න යන්නේ මොකද මට මේක ඔයගලන්ට ඉස්සල්ලාම හරියට පැහැදිලි කරන්න ඕන නිසා මම අද සෙල්ලම් කරන්න යන්නේ. ඒ වුණාට අපි මෙතන එන්ටර් කරගෙන කොහොමද ඒක ප්ලේස් වෙන්නේ කියන එක කතා කරමු. ඉතින් මේක ඔයගලන්ට පැහැදිලි වුණාට පස්සේ අපි දැන් අද දවසේ මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ මේක පැහැදිලි කරගෙන කතා කරලා වෙන දවසක, කියන්නේ ඉදිරියේදී අපි සල්ලි දාලා සෙල්ලම් කරලා බලමු. ඉතින් මම ඉදිරියේදී වීඩියෝ එක උද්ගේන්නම් මේ ප්ලේ කරන එකත් එක්කම. අද දවසේදී අපි බලමු කොහොමද මේක වෙන්නේ කියලා අපි හැඳින්වීමක් කරගමු කොහොමද ඒක යන්නේ කියලා. හරි, දැන් මොකද අද දවසේ අපි කතා කරනකොට මෙතන එන්ටර් කරගෙන මෙතන ඇනලයිස් කර කර තමයි යන්නේ. ඉතින් ප්ලේ කරන ගමන් එහෙම කරන්න අමාරු නිසා තමයි මං ප්ලේ කරන්න නැතුව අද වීඩියෝ එක කරන්න ගත්තේ. අපි බලමු. අපි හරණං ඉන්න ඕන ඩීල කෙනෙක්, අලුතින් ඩීල කෙනෙක් එනකන් අපි ඉන්න ඕන. කියන්නේ මේ ඉන්න ඩීල මාරු වෙලා අලුත් ඩීල කෙනෙක් මෙතනට වාඩි වෙලා යාගේ පළවෙනි ස්පින් එකේ ඉඳලා තමයි අපි මෙතන එන්ටර් කරගෙන යන්න ඕන. අපි දැන් බලමු, දැන් ඩීල අපිට මාරු වෙනකන් වෙලා නැති නිසා අපි මේ ස්පින් එකේ ඉඳලම එන්ටර් කරගෙන යන්. එතකොට අන්තිමට ආවේ 33. අපි මෙතන අන්න දැන් 33 එන්ටර් කරනවා. හරි, ඒක ඇවිල්ලා ගෲප් 2 එකේ නම්බර් එකක්. ගෲප් 2 එකේ නම්බර් එකක්. ඉතින් මම පැහැදිලි කරන්නම් කොයි වගේ වෙලාවකදීද අපි බෙට් එක දාන්නේ කියන එක මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම් ඉස්සරහට යනකොට. අපි මෙන්න මේ පළවෙනි ස්පින් 3 යනකන් ඉන්න ඕන අනිවාර්යෙන් බෙට් එක ප්ලේස් කරන්න. හරි, 31 තමයි ඊළඟට ආවේ. 31. එතකොට 31 ඇවිල්ලා ගෲප් 1 එකේ. හරි, බලමු. තව එක ස්පින් එකක් අපි බලමු. මෙතනදී හරිනම්
එක ඩීල කෙනෙක් සාමානින් ස්පින් 48යි කරගවන්නේ. එතකොට අපි වට 48කට තමයි ලෑස්ති වෙලා එන්න ඕන. අංක පහ බලමු. මම හිතන්නේ ගෲප් 2 එකේ. හරි. දැන් ඔන්න ඔගොන්ට පේනවා මෙතන ගෲප් 2 එකේ නම්බර්ස් දෙකක් ඇවිල්ලා තියෙන්නේ. ඔගොන්ට පේනවා හොඳට ගෲප් 2 එකේ නම්බර්ස් දෙකක් මේ තියෙන්නේ. 33.5 කියන්නේ ගෲප් 2 එකේ නම්බර්ස් දෙකක්. එතකොට ඔන්න දැන් තමයි අපි බෙට් එක ප්ලේස් කරන්න යන්නේ. එතකොට ගෲප් 2 එකට අපි බෙට් එක දැන් ප්ලේස් කරනවා ගෲප් 2 එකෙන්ම නම්බර් එකක් එයි කියලා. ඉතින් පළවෙනි බෙට් එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අංක 13ක් තියෙනවා. සමාවෙන්න 12ක් තියෙනවා. හරි. ඔන්න පළවෙනි එක අපි ලොස්ට් එකක් ගියා. ගෲප් 3ෙන් ඇවිල්ලා. අපි දැන් බලමු ඊළඟ ස්පින් එක කොහොමද කියලා. දැන් මෙතනදී අපි දාන්නේ රුපියල් 200යි. එතකොට බලන්න ගෲප් 1 එකේ නම්බර්ස් 12යි, ගෲප් 2 එකේ නම්බර්ස් 12යි, ගෲප් 3 එකේ නම්බර්ස් 13ක් තියෙනවා. මොකද 0 එක අයත් වෙන නිසා. දැන් ඔන්න අපි ආය දාලා තියෙන්නේ බේස් බෙට් එක රුපියල් 200කින්. අංක 3 බලමු. අංක 3 ඇවිල්ලා ඔන්න එතන අපි ලොස්ට් එකක් ගියා. දැන් මෙතනදී අපි ඩබල් කරන්න ඕන. තුන්වෙනි ස්පින් එකේදී අපි ඩබල් කරනවා. මේ ස්පින් එකේ අපි ඩබල් කරනවා. ඒ කියන්නේ රුපියල් 200ක බෙට් එකක් දැම්ම නම් අපි 400ක බෙට් එකක් දානවා. බලමු එතන කොහොම වෙයිද කියලා. අපිට ඕන ගෲප් 2 එකේ නම්බර් එකක්. 31. එතකොට එතන අපි ටෝටල් බෙට් එක ලොස්ට් වෙලා ඉවරයි. දැන් මෙතනදී ඔයගොල්ලන්ට පේනවා අපි ටෝටල් බෙස්ට් බෙට් එක ලොස්ට් වුණා. දැන් මෙතන සෙකන්ඩ් රෝ එකේ ඔයගොල්ලන්ට පේනවා කහ පාට. ඒ කියන්නේ ගෲප් 1 එකේ නම්බර්ස් දෙකක් ඇවිල්ලා තියෙනවා. දැන් මෙතනදී අපි ආයෙ බෙට් එක ප්ලේස් කරන්නේ ගෲප් 1 එකෙන් එයි කියලා. බලමු දැන් ගෲප් 1 එකෙන් නම්බර් එකක් එයිද කියලා. එතකොට මෙතනදී යන්නේත් අපි බේස් බෙට් එකෙන් තමයි යන්නේ. 200 200 400. දැන් මෙතනත් 200 200 400, මෙතනත් 200 200 400. මෙතනදී තමයි අපි පටන් ගන්න 400 400 800. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි කියලා. ඔන්න අංක 2 තමයි ආවේ. බලමු අංක 2. ඕකේ, අංක 2 ඇවිල්ලා ඒකත් ගෲප් 3 එකේ අංකයක්. දැන් මෙතන අපි නැවතත් ආය 200ක් දානවා අපේ බෙට් එක. බලමු කොහොම වෙයිද කියලා. අපි දැන් මෙතන දාලා තියෙන්නේ සෙකන්ඩ් රෝ එකේදී අපි දාලා තියෙන්නේ ගෲප් 1 එකෙන් එයි කියලා. බලමු කොහොම වෙයිද කියලා. ඔව්, ඒක ගෲප් 1 එකේ නම්බර් එකක්. 28 කියන්නේ ගෲප් 28. හරි, ගෲප් 1 එකේ අපිට වින් එක ආවා. දැන් ඔබට පේනවා මෙතනදී 25ට අපි දැම්මා ගෲප් 2 එකෙන් එයි කියලා. එතකොට 3 ඇවිල්ලා ලොස්ට් එකක් ගියා, 31 ඇවිල්ලා ලොස්ට් එකක් ගියා. ඊට පස්සේ අපි දැම්මා ගෲප් 1 එකෙන් එයි කියලා. ආයෙ 3 ඇවිල්ලා ලොස්ට් එකක් ගියා. ඊළඟ එකේ අපිට වින් එකක් ආවා. දැන් බලමු මේ ස්පින් එකත් මොකද්ද වෙන්නේ කියලා. මෙතන අපි රිපීට් කරන්න යන්නේ නැහැ. මෙතන ආයෙ රිපීට් එකක් යන්නේ නැහැ. මේ ස්පින් එක බලලා තමයි අපි තීරණය කරන්නේ අපි ඊළඟ එකට බෙට් කරනවද නැද්ද කියන එක. දැන් 24 ආවේ. දැන් ඔයගොල්ලන්ට පේනවා කලර්ස් තුනෙන්ම නම්බර්ස් ගිහිල්ලා තියෙනවා. මෙතන ගෲප් 3 එකෙන් 1 එකෙන් 2 එකෙන්. එතකොට මෙතන ඊළඟ සෙක්ෂන් එකට අපි බෙට් කරන්නේ නැහැ. මෙතනත් අපි ඉඳලා බලන්න ඕන මේ ස්පින් ඉදිරි ස්පින් තුන කොහොමද වැටෙන්නේ කියලා. මොකද අපි බෙට් එක ප්ලේස් කරන්නේ එකම ගෲප් එකෙන් අංක දෙකක් වැටුණොත් විතරයි. ඔයගොල්ලන්ට පේනවා එකම ගෲප් එකෙන් අංක දෙකක් වැටුණොත් විතරයි අපි ඊළඟ එකට ප්ලේස් කරන්නේ ඒ ගෲප් එකෙන්ම එයි කියලා. හරි. දැන් 24ට පස්සේ අංක 14 ආවේ. 14 මෙතන එන්ටර් කරගමු. අන්න ගෲප් 1 එකෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. තව ස්පින් දෙකක් අපි බලන්න ඕන. බලමු කොහොම වෙයිද කියලා. තව ස්පින්ස් දෙකක්. ඒකත් ඇවිල්ලා ගෲප් 1 එකේ නම්බර් එකක්.
හරි තව අපි එක ස්පින් එකක් බලමු කොහොම වෙයිද කියලා. අංක 30 දන්නාවේ අංක 30. එතකොට ඒක ඇවිල්ලා group 2 එකේ. දැන් ඔන්න අපිට ජෝඩි වෙලා තියෙන අංක දෙක group 1 එකේ. එතකොට අපි දානවා මෙතනට මේ පස්වෙනි row එකේදී අපි දානවා group 1 එකේ number එකක් A කියලා. ඒ කියන්නේ මෙන්න මේ bet එකට අපි දාන්නේ group 1 එකෙන් A කියලා. මොකද group 1 එකේ numbers දෙයක් තමයි අන්තිම වට තුනේදී වැඩිපුරම ගිහිල්ලා තියෙන්නේ group 1 එකේ number එකක්. ඉතින් අපි බලමු දැන් මේ වටේදී group 1 එකෙන් එයිද කියලා. 32. එතකොට ඒක group 1 එකෙන් නෙමෙයි ආවේ. ඒක group 3 එකෙන් ආවේ. හරි. දැන් ඊළඟ එක spin එක අපි බලමු කොම් වේදි කියලා. හරි. දැන් ඩීලත් මාරු වුණා. ඩීල මාරු වුණ නිසා අපිට පුළුවන් මෙතන ඉඳලා enter කරන් යන්න කමන්නේ. අපි මෙතන ඉඳන්ම continue කරමු. කොහොම වෙයිද කියලා බලමු continue කරලා. දැන් අපිට වැටෙන්න ඕන group 1 එකේ number එකක්. එතකොට group 3 එකෙන්ම තමයි ආවේ. හරි. දැන් බලමු group 1 එකේ number එකක් වැටේද කියලා. මෙතනදී දැන් අපි දාන්නේ රුපියල් 400ක bet එකක් තමයි මෙතනට දාන්නේ. දැන් මෙතනදීම අපිට තීරණය කරන්න පුළුවන් ඊළඟට අපි continue කරන්න මොන group එකෙන්ද කියලා. මොකද group 3 එකෙන් numbers දෙකක් ඇවිල්ලා ඉවරයි. එතකොට අපි මෙතන ඉඳන් continue කරන්නේ group 3 එකේ number එකක් එයි කියලා. දැන් උනට අපි දාලා තියෙන්නේ group 1 එකේ number එකක් එයි කියලා. බලමු කොහොම වෙයිද කියලා ඒක. තුරු මේ bet එකට රුපියල් 400ක් අපි දාන්න ඕන. හරි. අපි ඒ bet එක win කරා. ඒ කියන්නේ 35 තමයි ආවේ. අංක 35 ඇවිල්ලා අපි එතන win එකක් ආවා. දැන් මෙතන win එක ආපු ටග් ගාලා ආපු ගමන් ඔයගොල්ලෝ පේනවා මෙතන group 3 එකේ තමයි තියෙන්නේ. අපි ටග් ගාලා මෙතන favorite එකට ගිහිල්ලා තියෙන මේකේ group 3 එකට ටග් ගාලා bet එක place කරන්න ඕන. අපි දාන්නේ group 3 එකට ආය රුපියල් 200න් තමයි යන්නේ. ඩබල් කරන්න දෙයක් නැහැ. අපි win එකක් ගත්තා. හරි. එතන group 3 එකෙන් දැම්මට ආවේ 29. ඒකට අපි නැවතත් lost එකක් ගියා. දැන් අපි ආය රුපියල් 200ක් දාන්න ඕන group 3 එකෙන් එයි කියලා. බලමු මොනවා වෙයිද කියලා. නමය ඒ කියන්නේ group 1 එකේ වෙන්න ඕන. group 1 එකේ දැන් ඔන්න මෙතන අපි නැවතත් 400ක් දානවා group 3 එකෙන් එයි කියලා. group 3 එකෙන් එයි කියලා මෙතනටත් 400ක් දානවා. ඒත් එක්කම අපි ඊළඟ bet එකට ලෑස්ති වෙන්න ඕන මෙතන රුපියල් sorry group 1 එකෙන් එයි කියලා. මොතන මොකද මෙතන group 1 එකේ numbers දෙකක් ගිහිල්ලා තියෙනවා. වැඩිපුරම ගිහිලා තියෙන්නේ group 1 එකේ numbers දෙකක් නිසා. හරි. එතන අපිට group 3 එකේ number එකක් ආවා. 13 කියන්නේ group 3. 13 කියන්නේ group 3. අන්න එතන අපිට win එකක් ආව ගොඩ පේනවා. අපි follow කරගෙන ආවේ group 3 එක. දෙකක් lost ගියා. ඒ වුණාට අන්තිමේකේ win එක ආවා. දැන් මෙතන ටග් ගාලා අපි place කරන්න ඕන. group 1 එක දැන් මෙතන save කරගෙන තියෙන එකේ ටග් ගාලා group 1 එක ගිහිල්ලා place කරන්න ඕන. මොකද කලින් අපිට group 1 එකේ numbers දෙකක් ගිහිල්ලා තිබ්බ නිසා. ඔකට පැහැදිලි කියලා මං හිතනවා මේ method එක. ටිකක් තේරුම් ගන්නකොට අමාරු වෙයි. මොකද
අංක 15 ආවේ. හරි, ආය නැවතත් ගෲප් 3 එකකින් ආවේ. ප්‍රශ්නයක් නෑ. දැන් මෙතන අපි 200 කින් දාන්න පටන් ගන්න. ආය අපි ඊළඟට දානවා ගෲප් 1 එකෙන් එයි කියලා. ටිකක් අමාරු වෙයි පොඩ්ඩක් තේරුම් ගන්න. ටිකක් මොකද ටිකක් ඇඩ්වාන්ස් හින්දා. මොකද අපි යන ක්‍රමෙත් එක්ක ටිකක් ඇඩ්වාන්ස් යන නිසා. ඉතින් ටිකක් හොඳට බලන්න, වීඩියෝ එක දෙපාරක් විතර බලන්න, දෙපාරක් තුන් පාරක් බලලා හොඳට අයිඩියා එක අරගෙන මේක මේ දේ වෙනවද කියලා බලන්න වීල්ලට ගිහිල්ලා. අනිවාර්යෙන්ම 34. එතකොට 34 ආය නැවතත් ගෲප් 3 එකේ. ඔන්න දැන් මෙතනදී අපිට ආයෙනවා 400ක් දාන්න. බලමු ගෲප් 1 එකෙන් එයිද කියලා. දැන් ඔන්න මේ බෙට් එක අපි 400ක් දානවා ගෲප් 1 එකෙන් එයි කියලා. දැන් මෙතනදී අපිට ටක් ගාලා අයිඩියා එක එනවා ඊළඟ මේ වට තුනේදී අපි දාන්න ඕන ගෲප් 3 එකට කියලා. මොකද 3 එකෙන් දෙකක් ගිහිල්ලා තියෙන නිසා. මේ ක්‍රමයේදී රුපියල් 1500ක් 2000ක් ඕගොල්ලෝ හැදපු ගමන් එතනින් නවත්තන්න ඕන අනිවාර්යෙන්ම. 25. හරි, 25 ගෲප් 3 එකෙන්ම තමයි ආවේ. ඔන්න වෙනවා ගෲප් 3 එකෙන් තුනක් ආවා. එතන අපි ටෝටල් ලොස් එක 800ක් වෙනවා. දැන් අපි ටක් ගාලා ආයෙ ඊළඟට ගිහිල්ලා ගෲප් 3 එකට තමයි දාන්න ඕන. අපි පටන් ගන්න ඕන ගෲප් 3 එකෙන්ම තමයි. මොකද වැඩිපුර ගිහිල්ලා තියෙන්නේ ගෲප් 3 එකෙන් නිසා. බලමු ගෲප් 3 එකෙන් නම්බර් එකක් යයිද කියලා. හරි, ඔන්න එතන ගෲප් 2 එකේ නම්බර් එකක් ආවා. එතකොට එතනත් අපිට ටෝටල් ලොස් එක එතකොට අපේ රුපියල් 1000ක් වෙනවා. මේ වෙනකොටම රුපියල් 1000ක ලොස් එකක තමයි අපි ඉන්නේ. හැබැයි මේ උඩින් ප්‍රොෆිට් කරපු එකෙන් ප්‍රොෆිට් එකෙන් තමයි අපි ලොස් වෙලා ඉන්නේ. අපි වීඩියෝ එක අවසානයේදී ගණන් හදලා කැල්කියුලේට් කරලා බලමු අපි කොච්චරක් ප්‍රොෆිට්ද, අපි කොච්චරක් ලොස්ද කියලා. අපි තාම යන්නේ ගෲප් 3 එකෙන්. අපිට නම්බර් එක එන්න ඕනේ ගෲප් 3 එකෙන්. හරි, එතන ආය 30 තමයි ආවේ. අංක 30 ආවේ. එතකොට ගොඩට පේනවා දැන් අපි එතනත් දෙකක් ලොස්ට් වෙලා තියෙන්නේ. එතකොට ටෝටල් ලොස්ට් එක 200යි 400යි 800යි 1000යි 1200ක ලොස්ට් එකක ඉන්නේ. දැන් මෙතනට අපි රුපියල් 400ක බෙට් එකක් දානවා ගෲප් 3 එකෙන් එයි කියලා. බලමු එයිද කියලා. නෑ, එතනත් අපි ලොස්ට්. දැන් ඔන්න අපි ලොස්ට් ගිහිලා තියෙනවා රෝස් දෙකක්ම අපි ලොස්ට්. දැන් මෙතනදී අපි පටන් ගන්නෙ රුපියල් 400. ඒකට 400 400 800. දැන් මෙතන පටන් ගන්නෙ ගෲප් 2 එකේ නම්බර් එකක් එයි කියලා. බලමු කොහොම එයිදී කියලා. අපි දැන් පටන් ගන්න ඕන ගෲප් 2 එකේ නම්බර් එකක් එයි කියලා තමයි අපි බෙට් එක ප්ලේස් කරන්නේ. බලමු. DC 5යි යන්නේ ගෲප් 3. මෙතන අඬ අපි පළවෙනි 400 බෙට් එක ලොස්ට්. දැන් දෙවනි 400 තමයි අපි යන්නේ. බලමු කොහොම වෙයිද කියලා. අපිට එන්න ඕන ගෲප් 2 එකේ බ්ලූ ගෲප් එකේ නම්බර් එකක් තමයි එන්න ඕන. තන්නේ අපි වින් එතන. හරි, එතනදී අපි වින් එකක් ගත්තා. බ්ලූ ගෲප් එකේ නම්බර් එකක් ඇවිල්ලා. ඒතර 15 ඉඳලා මෙන්න මේ රෝ එකේම අපි ලොස්ට්. මෙතන ඉඳලා මේ රෝ එක අපි ලොස්ට්. මෙතන පළවෙනි එක ලොස්ට්. දෙවෙනි එකේ අපි වින් එකක් ගත්තා. බලමු ඊළඟ පිස්පින් එක කොහොම වෙයිද කියලා. නම්බර් 11. ඒ කියන්නේ ආය බ්ලූ ගෲප්. ඕකේ, දැන් බ්ලූ ගෲප් එකේ දෙකක් ගියා.
අපි නැවතත් මෙතන හාරසීන් තමයි පටන් ගන්න. මොකද අපේ ලොස්ට් කවර් නෑ මේ ලයින්ස් දෙකේදී. අපේ ලොස්ට් එක කවර් වුණ තින්ද මෙතන අපි රුපියල් 400න් පටන් ගන්නවා බ්ලූ ගෲප් එකෙන් A කියලා. බලමු බ්ලූ ගෲප් එකෙන්, ඒ කියන්නේ මෙන්න මේ 36 ඉඳලා 20 වෙනකම් බලමු අංකයක් A ද කියලා. 36 ඉඳලා 20 වෙනකම් විසි අට තමයි ආවේ. විසි අට හරි. එතන අපි පළවෙනි එක ලොස්ට්, පළවෙනි ආරසිය ලොස්ට්. බලමු දෙවෙනි එක බ්ලූ ගෲප් එකෙන් එයිදී කියලා. 28 ඇවිල්ලා අපි ලොස්ට් වුණා. බලමු දෙවෙනි එකේදී දෙවෙනි 400 කොහොම වෙයිදී කියලා. මං හිතන්නේ අපි එතන වින්. හරි, අපි එතනදී තව වින්නයක් ගත්තා. ඒ කියන්නේ අපි බ්ලූ ගෲප් එනවා කියලා දැම්මේ. බ්ලූ ගෲප් එකක් ආවා. අපි එතන වින්. බලමු ඊළඟ ස්පින් එක කොහොම වෙයිදි කියලා. මෙතන ඉතින් ලොස්ට් ඇතුලේ තමයි අපි වින් එක ගන්න ට්‍රයි කරන්න ඕන. ලොස්ට් යනවා, ඔගොල්ලෝ පේනවා අපි ලොස්ට් යනවා ගොඩක්. ඒ වුණාට අපි ඒ ඇතුලෙන් කොහොම හරි වින්න හුත් ගන්නවා. 23 මං හිතන්නේ නැවතත් බ්ලූ ගෲප්. හරි, නැවතත් ඔන්න බ්ලූ ගෲප් එකේ නම්බර්ස් දෙක ආවේ. අපි මෙතනට නැවතත් දානවා රුපියල් 400ක බෙට් එකක්. ඒක ඔගොල්ලොන්ගේ අවශ්‍යතාවය අනුව ඔගොන්ට වෙනස් කරගන්නත් පුළුවන්. මොකද අපි ප්‍රොෆිට් එකේ ඉන්නවනම් රුපියල් 400 ගානේ දාගෙන යන්න අවශ්‍ය නැහැ. රුපියල් 200න් වුණත් අපිට පටන් ගන්න පුළුවන්. මොකද කිසි ප්‍රශ්නයක් නැහැ. රුපියල් 200න් ගියත් ඔයගොල්ලෝ ඒ මනි මැනේජ්මන්ට් එකේ ඒක බැලන්ස් එක අනුව ප්‍රොෆිට් එක අනුව අපි හදා ගන්න ඕන. හරි, අපි දැන් රුපියල් 400ක් දැම්මේ ගෲප් 2 එකෙන් එයි කියලා. ඔන්න දැන් ගෲප් 2 එක මෙතන ඇවිල්ලා ඔන්න වින්නේවුත් ආවා. රුපියල් 400ක් දාලා. දැන් අපි බලමු මේ ස්පින් දෙක අපි බෙට් කරන්නේ නැහැ. මේ මෙතන තියෙන ස්පින්ස් දෙක අපි බෙට් කරන්නේ නැහැ. අපි බලමු මොනවා වෙයිද කියලා. මොකද අපිට පළවෙනි එකෙම වින්නක් ආපු නිසා. මම හිතනවා ඔගොන්ට මේ මෙතඩ් එක පැහැදිලියි කියලා. සෙක්ෂන් තුනක් තියෙනවා. සෙක්ෂන්ස් තුනේ නම්බර්ස් එන විදිය තමයි අපි මේ කතා කරන්නේ, ස්ට්‍රැටජියක් විදිහට. හරි, එතන ආයේ නැවතත් ඔන්න ගෲප් 2 ගියේ. දැක්කද? නැවතත් ගෲප් 2 ගියේ. බලමු අන්තිම ස්පින් එක කොහොම වේද කියලා. දැන් මෙතනින් අපි ආයෙ පටන් ගන්නවා නම්, මෙතනින් අපි ආයෙ පටන් ගන්නවා නම් අපි ආයෙ දාන්න ඕන ගෲප් 2 එකට. ආයෙම ගෲප් 2 එකෙන් තමයි පටන් ගන්නෙ. දැන් මෙතනට එද්දි ඔයගොල්ලොන්ගේ බැලන්ස් එක සාමාන්‍යයෙන් රුපියල් 2000 විතර අප් වෙලා තිබ්බනම් නැවතත් මේක ෆලෝ කරන්න අවශ්‍ය නැහැ. එදා දවසේ සෙෂන් එක වා වින් කරලා ඉන්නේ. ඊට පස්සේ ගේම් එක වාට නවත්තන්න පුළුවන්. මගේ බැලන්ස් එකක් නැති හින්දා ඒගොල්ලෝ මාව අයින් කරනවා. බලමු අන්තිම ස්පින්ස් දෙක කොහොම වෙයිද කියලා. එකට පස්සේ 36 තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි, අපිට මෙතන ආයේ 2 එකෙන්ම තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි නැවතත් 2 එකෙන් එයි කියලා දානවා. බලමු මේ රෝස් 3 කොහොම වෙයිද කියලා. බලමු මේ රෝස් 3 කොහොමද වෙයිද කියලා. ගෲප් 2 එකටම දාමු. නෑ, එතන අපි ලොස්ට්. අන්න ගෲප් 3 එකේ නම්බර් එකක් ඇවිල්ලා අපි ලොස්ට් වුණා. බලමු දැන් මෙතනදී කොහොම වෙයිද කියලා. දැන් අපි මෙතන වින්ස් ගොඩක් ගත්තින්ද අපි අනිවාර්යෙන් මෙතන බේස් බෙට් එකෙන් තමයි යන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන් බේස් බෙට් එකෙන් යන්න. මොකද අපි වින් අරගෙන ඉන්නේ මේ ටිකේම. අපි වින්ස් අරගෙන ඉන්නේ. එතකොට මෙතනදී අපි යන්න ඕන රුපියල් 200කින්. ගෲප් 2 එකේ නම්බර් එකක් ඇයි කියලා තමයි අපි බෙට් කරේ. හරි, අන්න අපි ගෲප් 2 එකේ නම්බර් එකක් ඇවිල්ලා එතන අපි වින් කරා. ඔබන්ට පේනවා.
හරි දැන් අන්තිම ස්පින් එක බලමු. ඊට පස්සේ අපි කැල්කියුලේට් කරලා බලමු කොහොමද අපේ වින්ස් ටික ඇවිල්ලා තියෙන්නේ කියලා. ගොඩක් කලා ප්ලේ කරා තුර වට ඔකට බලන්න පුළුවන් අපි කොච්චර වට ප්‍රමාණයක් ප්ලේ කරලා තියෙනවද කොච්චරක් වින් අරන් තියෙනවද. හරි මේ තියෙන්නේ අපි ප්ලේ කරපු රවුන්ඩ්ස් ටික. අපි ප්ලේ කරලා තියෙන්නේ රවුන්ඩ්ස් 25යි. ඒ කියන්නේ රවුන්ඩ්ස් 25කට අපි බෙට් කරලා තියෙනවා. රවුන්ඩ්ස් 25ක් තමයි අපි බෙට් ප්ලේස් කරලා තියෙන්නේ. ඔකට බලන්න පුළුවන් මෙතන රවුන්ඩ්ස් 25 මෙතන වින් නම්බර්ස් ටික. කියන්නේ අපි ගහදී ආපු නම්බර්ස් ටික මෙතන අපි ප්ලේස් එයි කියලා හිතලු පේස් ප්ලේස් කරපු ගරුප් නම්බර්ස් ටික තමයි මේ තියෙන්නේ. එතකොට දාපු බෙට් අමවුන්ට් එක තමයි මේ තියෙන්නේ. අපි දාපු බෙට් අමවුන්ට් එක. එතකොට මෙතන තියෙනවා අපි ගත්ත වින් එක. මේ තියෙන්නේ 1440 අපි ගත්ත වින් එක තමයි ඔය තියෙන්නේ. එතකොට ඉන්නේ එකත් මම හයිලයිට් කරන්නම්. හරි එතකොට මේ තියෙන්නේ අපි ගත්ත වින්ස් ටික ඔන්න බණ්ඩ. එතකොට අපි දාපු බෙට්ස් වල ගියපු ලොස් ටිකයි අපිට ප්‍රොෆිට් විච්ච ටිකයි මේ තියෙන්නේ. ගියපු ලොස් ටිකයි මේ තියෙන්නේ ප්‍රොෆිට් විච්ච ටිකයි තමයි තියෙන්නේ. එතකොට මේ රෙඩ් කලර් තියෙන්නේ රතු පාටින් තියෙන්නේ අපි දාපු බෙට් එක ලොස් විච්ච ඒවා ටික. එතකොට කොළ පාටින් තියෙන්නේ අපි දාපු බෙට් එක වින් කරපු එක. එතකොට බලන්න වින්ස් කීයද රවුන්ඩ් 25ේදී ඇවිල්ලා තියෙන්නේ. රවුන්ඩ් 25කදීම අපිට වින්ස් ඇවිල්ලා තියෙන්නේ 1, 2, 3, 4, 5, 6, 7. අන්න රවුන්ඩ් 25කට අපිට වින්ස් 7යි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ يعني රවුන්ඩ් 25 ඉවර වෙද්දී අපි 2280ක ප්‍රොෆිට් එක තමයි රවුන්ඩ් 25 ඉවර වෙද්දී අපි නැවතිලා තියෙන්නේ. ඉතින් ඔගොල්ලෝ මොකද්ද හිතන්නේ කියලා බලන්න මේ මෙතඩ් එක ගැන ට්‍රයි කරලා බලමු අපි. මේකත් හොඳ වෙයි කියලා මං හිතනවා අනිවාර්යෙන්ම. මේ මෙතඩ් එකත් ඔගොන්ට පැහැදිලි ඇති මම වීඩියෝ එකේ කියලා දුන්න විදිහ. මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඔගොන්ට මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් තව ටිකක් පැහැදිලි කිරීමක් ඕන නම් අපි නැවත දවසක් දාගෙන ගෲප් කෝල් එකේදී මේ ගැන කතා කරමු. ඉතින් මං හිතනවා මේක හොඳ වෙයි කියලා මේ මෙතඩ් එකත්. මේ මෙතඩ් එකේම අපිට කියන්නේ ට්‍රික්ස් ට්‍රිගර් පොයින්ට් එක වෙනස් කරලුණත් අපිට ගහන්න පුළුවන්. ඒක ඉතින් අපිට හදාගන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් පටන් ගත්ත ට්‍රිගර් පොයින්ට් එක ඇවිල්ලා රෝස් 3 එක පාටින් දෙකක් ගියාට පස්සේ තමයි ඒ පාටින් එයි කියලා අපි බෙට් කරන්න පටන් ගත්තේ. ඉතින් අපිට තව ට්‍රිගර් පොයින්ට් එකක් හදාගන්න පුළුවන්. මේ රෝස් 3 ගිහිල්ලා නැති පාට දානවා කියලා බෙට් කරන්න පුළුවන්. එතකොට ගිහිල්ලා නැති පාට කියන්නේ දැන් මෙතන පළවෙනි රෝ එකේ බ්ලූ ගෲප් එකයි yellow ගෲප් එකයි ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ 1 ගෲප් 1 ගෲප් 2 ගිහිල්ලා තියෙනවා. එතකොට ගෲප් 3 තමයි ගිහිල්ලා නැත්තේ. ඉතින් අපිට පුළුවන් ඊළඟ එකේ ඉඳලා ගෲප් 3 දාන්න. එතකොට ගෲප් 3 එකේ අපි වින් එකක්. දැන් මෙතන ගෲප් 3 එකයි 1 එකයි ගිහිල්ලා තියෙන්නේ. අපිට පුළුවන් ගෲප් 2 එක දාන්න. දැන් ගෲප් 2 එක ගිහිල්ලා නැහැ කියලා. එතකොට එතන අපිට වින් එකක් ඇවිල්ලා. දැන් මෙතනදී ආය අපිට පුළුවන් ඕන්නම් ගෲප් 3A කියලා දාන්න. ඊළඟ එකේදී අපි ගෲප් 3 එක ඇවිල්ලාගෙන අන්න ඒ වගේ අපිට ට්‍රිගර් පොයින්ට් හදන්න පුළුවන් මේක මෙතඩ් වලට. ඉතින් ට්‍රිගර් පොයින්ට් එක හදන ගමන් අපි මේක ෆලෝ කරලා බලමු කොහොමද වෙන්නේ කියලා. මං හිතනවා මේක ගොඩක් සාර්ථක වෙයි කියලා. මේක සාර්ථක වුණාට පස්සේ අපි මේ 4 corners මෙතඩ් එක ෆලෝ කරන්න යන්. ඉස්සෙල්ලා අපි මේ මෙතඩ් එක පොඩ්ඩක් හුරු වෙලා ගහලා පොඩ්ඩක් ප්‍රොෆිට් එකක් අරගෙන 4 corners method එකට යන්. ඔයගොල්ලන්ට පැහැදිලි ඇති අද දවසේ මම කියලා දුන්න එක. ඊළඟ පාර මම ඔයගොල්ලන්ට ප්ලේ කරලම පෙන්වන්න. මේකද මේක ප්ලේ කර කර ගහන එන්ඩ කරනකොටයි ප්ලේ කරනකොටයි එතකොට මට හරියට කියලා දෙන්න බෑ මේක වෙන්නේ කොහොමද කියලා. ඒ නිසා තමයි මම අද ප්ලේ කරන්න නැතුව ඔයගොල්ලන්ට කියලා දුන්නේ කොහොමද මේක වෙන්නේ කියලා. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති ඒක උනේ කොහොමද කියලා.
මොනහරි ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන්. අනිවාර්යෙන් අපි හොඳ ගමනක් යන්, හොඳ ගමනක් අනිවාර්යෙන්ම ප්‍රොෆිට් කරන්න පුළුවන් මෙතඩ්ස් හොයාගෙන අපි ඉදිරියටම යන්. ඉතින් ඕගොල්ලෝ පේනවා අපි කොච්චර ලොස්ට් ගියත් අන්තිමේදී අපි මෙතන ප්‍රොෆිට් එකකින් තමයි ඉතුරු වුණේ. ඉතින් මෙතනට මනි මැනේජ්මන්ට් එක අපිට හදා ගන්න පුළුවන් කොච්චරක් අපේ account එකේ තියෙන්න ඕනද කියලා ඒකත් හදාගෙන ඉතින් අපි ගිහිල්ලා බලමු. එහෙනම් ඊළඟ තව හොඳ මෙතඩ් එකකින් හම්බ වෙනකම් හැමෝටම සුබ දවසක්. ජය වේවා.